ඇල්බෙනනිියාවේ උපත ලබා තම ගම රට අතහැර ඉන්ති්‍රාවට පැමිණෙන්නේ දේව අපිමතේස්වාගෙනය. සැමදාම ගමන් කරපු සැමදාමදුට පුද්ගලින් එකදු නිමේෂයකින් සියල්ල වෙනස් වන්නට සිදුවිය. මේතාක් දුරට නොදුර දර්ශනමන් විය පළුමට දකින දර්ශනමෙන් වූය කෙසේද. ඇය ආශිර්වාදලත් කන්නේ මරයාවන්ගේ පැවිදි පන්තිය තුළ ්‍යා සර්යොක ලෙස අධ්‍යාපනය දීමේලා නිරතවී සිටියේ තම දේව කැඳීමම ලෙස වටහ ගෙනය. ඒය වසර ගණනාවක් තුළ දහස් සංඛ්‍යත පාසෑ සිතුන් හට ඉගැන්වීමේ සේමේලා සිින්දත වූයෙකි. එක් දස්තමතිස් හතේ මෑ විසිහතර වනදින සදාකාල්ක වේදවාර පොරොන්දු ගෞුන් ලැබවේ තම කැඳුියම ගැන තිබූ විශ්වාසය නිසාවෙෙන. ගුරුවරියක ලෙසට පසු විහල්පතිවරයෙකු ලෙසට සැමගේම ආදරටහා ගෞරුවයට පැස්සමට ලක් වූයේ දෙවියන් වහන්සේගේ සේවෙෙහි අවන්කෝණයලෙසිටි නිසාමය. එහෙත් දෙවියන් වහන්සේට එතරම් මනහර නොයූයේ ඒට වඩායි වැඩි යමක් ඇගින් ඉන්දයාලු ජාතිකන්ට මෙන්න මුල්ලෝ වැසිරන්ට අවශ්වී තිබුණු නිසාය. එක් දස් නමසේ හතලිස හයි සැත්තෑමට දහවෙෙන දින කල්කටාවල සිට දර්ශලීන් සඳහා ගමන් ගන්නා අතර තුරදී කැඳවීමක් තුළ කැඳවීමක් ලබන්නේ ඇයවද මවිත කර මිනි දෙවියන් වහන්සේට සියසින් හඳුනාගරනු ලැබුවේ සැබැද්දිලින්දූ අයවෙතයි. එවැක් පටන් දු කරදර විඳින පීඩා විඳන ජේසුදෙසා තම්මුලු දිවියම කැපකිරීමට ගමන්ගත් මඟ අතහැර ඒටත් වඩා සුස් මාර්ග්‍යයක් සොයන්න ඇව තැහැරන ලක්්දේ. සභහනාකින්ගේ ද ආශිර්වාදය සමගය. යෙස් වහන්සේගේ කැඳීමේ හඬ රැවපලි රැව්දුන්නේ උන්වහන්සේගේ හැබැවු මාර්ගය ලොවට කියාදීමටය. එනම් ප්‍රේමේ දයාවහා කරණාව සමඟ දෙප් පිපාසය තුළ ජීවත්වීමට සැමටම ආරාධනා කරමින් සමාජයේ විවිධ අයුරයෙන් අපහස්ථාවයට පීඩාවට ප්‍රතික්ෂප කරම් ලැබූවන්තුළ. දිලදු අසර නූගත් අය තුළ දෙවියන් වහන්සේ හඳුනා ගැනීමටය. සැබෑව් එකම දෙවියන් වහන්සේ හමුයුව හැක්කේ එම අය තුළ බව පෙන්වාදීමෙනි. විශ්වාසය බිඳ හැලෙන මුොහොතේ ඇය විශ්වාසයෙන් නැවත නැගී සිටින්නේ යක්ෂයාගේ බලපැම්කම් බිල් දමමිනි. යෙසුස් වහන්සේට මෙපමන ප්‍රේමකන් ලද ඇගේ විශ්වාසේද. ආබ්‍රහම් ජොබ්මෙන් උරගා බන්න ලදී තමන්ගේ දූතකාර්යතුළු මුළු ලෝකෙටම පැස්සුම් ලැබෙන තරමට ඇ නිරහංකාර වූයේ සමාජයේ කොයි කාටත් ආදර්ශයක් වී